දිනාටම පින්වර උදෑසනක් වේවා තෙරුවන් සරණයි සාදුනාදයක් පවත්වමු නැවත වතාවක් සාදුනාදයක් පවත්වමු නැවත වතාවක් තෙවරක් නමස්කාරයේ කියමු තිසරණ සහිත අෂ්ටාංග උපෝසත සීලයේ පිහිටීම සඳහා හැම දිනෙකම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සිකාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සිකාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සිකාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සිකාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සිකාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සිකාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසෝක දන්සන මාලා ගන්ද විලේපන ධාරණ මණ්ඩන විභූස නටාන වේරමණී සිකාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සිකාපදං සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි සාදු කියමු
බුදු පූජාව තැන්පත් කරන්න. බුදු පූජාව. හරි හරි. හොඳයි සාදුනාදයක් පවත්තු ගුණවත් වතාවක්. දැන් මේ වෙලාව තුල උදෑසන කාලය තුල උතුම් වූ සම්බුද්ධ පූජා පින්කම මේ උතුම් වූ දුවප්පුර 15ක් පොහෝ දවසේ උදෑසන කාලය තුල ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා මේ ස්ථානයේ තුලේ බුදු පිළිම වහන්සේ අභියස ඒ සූදානම් කරලා තැම්පත් කරන්ට දුන මල් පහන් සොඳුදුම් ඒ වගේම බුදු පූජාව සහිත කොට මේ උතුම් පූජාවන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සමුදායන් සිහිට නගා ගනිමින් ඒ අනන්ත වූ ගුණයන් උදෙසා උදෑසන සම්බුද්ධ පූජාව හැටියට මේ අතකසා තැම්පත් කළ සියලු පූජාවෝ පූජහා කරනවා පූජහාම වෙත්ව කිනුතුන් වූ ප්‍රාර්ථනෙන් යුක්තව මාකී වාට පසුව මේ විදියට ගාතාවන් කියවලා අපි උදෑසන සම්බුද්ධ පූජා පින්කම සිද්ධ කරන්නට යෙදෙමු යාවතා භගවා ලෝකේ තිබ්ටේ තව සාසනං තාවතා පති ගන්නාතු පූජා ලෝකානුකම්පයා ඝනසාරප්ප දිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගංගදිනා සුගන්ධිනා අංගං දේන පූජයාමි තථාගතං වන්න ගංග ගුණෝපේතං ඒතං කුසුම සංතතිං පූජයාමි මුනිං දංස සිරේ පාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති අතා ඉදං මේ ආයෝ තතයති විනාශ භාවං සුගන්ධං සීතලං කම්පං පසන්න මතුරං සුභං මානීය මෙතං භගවා පති ගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බංතේ බෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පති ගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බංතේ ව්‍යංජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පති ගන්නාතු මුත්තමං සම්මා සම්බුද්ධ නාමෝයෝ තිලෝකේ පච්චයාරව සනාතෝ පතිගන්නාතු දානං දානි සුපූජිතං
वंदामि चेतियं सभं सभ्यताने सुपतिष्ठितं शारीरिक धातु महाबोधिं बुद्ध रूपं सकलं सदा कायेन वाचा चित्तेन पमादेन मया कृतं अच्छयं कममे भंते बोरे पंग्य तथागत अच्छयं कममे दम्म संदिट्टिक अकालिक अच्छयं कममे संग सुपाटिपन्न अनुत्तर इमिना पुण्य कम्मेन मामे बाल समागमो सतं समागमो गोतो याव निब्बान पत्या इदं मे पुण्य कम्मं आसवक्कयावहं होतु सभ्य दुःखापमुञ्चतु सदुकियमु सदहते वासनावंत उवसी उवसियेनि अद उतुन्नु दुआप मासे උදුවා පුරපසලොස්සක් පොහෝ දවස තුල මේ ස්ථානයේ තුල සීලමය ගුණයන් තුල පිහිටා කටයුතු කරන මේ හැම දිනෙකම එකතු පහදුව උදෑසන කාලයේ තුලදී අෂ්ටාංග සීලය සමාදන් වෙලා උදෑසන කාලයේ තුල උතුම් වූ සම්බුද්ධ පූජාමය පින්කම සිද්ධ කරන්නට යෙදුනේ මේ වෙලාවේදී ඉතින් අද දවස දිහා කල්පනා කරලා බලනකොට බුදුහක් පොහේ වැඩගත්කම වටිනාකම පිළිබඳව සඳහන් කරද්දී ශාසන ඉතිහාසයේ තුල බුද්ධ චරිතයේ තුල ලාංකික ශාසන ඉතිහාසයේ තුල ඓතිහාසික මේ වශයෙන් වැඩගත් වෙච්ච සිද්ධි කිහිපයක්ම සිදු වෙච්ච පොහේ දිනයක් හැටියට අද දවස හඳුන්වන්නට පුළුවන් කම තිබෙනවා. ඒ ප්‍රධානම විශේෂත්වයේ විදියට සලකන්නට යෙදෙන්නේ මහින්දාගමනයේ අනතුරුව මේ ලංකාදීපයේ තුල සේ සද්ධර්ම ස්ථාපිත වුණා. ඉන් අනතුරුව මේ රට තුල ඒ වන්දනාමානියන් සිද්ධ කරන්න අවශ්‍ය කරන බුදුරජාණන් වහන්සේගේ පහාරිභෝගික වස්තුන් එහෙම නැත්නම් උන්වහන්සේගේ වන්දනාවට පාත්‍ර වෙච්ච වස්තුන් ළඟා කර ගන්නට ලබා ගන්නට එකල රජකර රජතුමා කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඒ අනුව තමයි ධර්මාශෝක අධිරාජ්‍යයට තොරතුරු නැත්නම් දූතයන් මගින් අරිට අමාත්‍යවරයා හරහා දූතයන් යවන්නට යෙදෙන්නේ ලෞතරා බුදුරජාණන් වහන්සේගේ පූජනීය වස්තුවක් මේ ලංකා භූමිය තුල ස්ථාපිත කරන්න අවශ්‍යයි කියන කාරණාව. ඒ අනුව තමයි අපේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපේ ලංකා තලයට වැඩම කරන්න අවස්ථාව කටයුතු සලසන්ට දෙන්නේ. ඉතින් ධර්මාශෝක රජතුමා තිවානම්පියතිස්ස රජතුමා සමග දිවිච්ච ඒ සහසම්බන්ධතාවත් එක්ක එතුමා තීරණය කරන වෙයි පූජනීය වස්තුන්ගෙන් සුවිශේෂීම වස්තුවක් වෙච්ච ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවක් මේ ලංකාදීපයට
ලබා දෙන්නට ඕන කියන කාරණාව. ඒ අනුව තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේට බව සිහිපත් කරන්නට යෙදෙන්නේ. ඒ අනුව තමයි උන්වහන්සේගේ අනුශාසනා අවවාද අනුව උන්වහන්සේගේ මග පෙන්වීමත් එක්ක ධර්මාශෝක අධිරාජ්‍යයා ධර්මාශෝක රජතුමා තමන්ගේ දියණිය වෙච්ච සංගමිත්තා තෙරණිය සමග ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලංකාවට වැඩම කරන්නට කටයුතු සූදානම් කරන්නේ. ඉතින් ඒ වැඩම කිරීමත් බොහොම උත්කර්ෂවත් විදියට රාජකීයත්වයෙන් තමයි ඒ කාරණාව සිද්ධ කරන්නට උනා කියන කාරණාව සඳහන් වෙන්නට දෙන්නේ. සාහිත්‍ය මූලාශ්‍රවල ඓතිහාසික මූලාශ්‍රවල ඒ කාරණාව සඳහන් වෙන්නට දෙන්නේ. සිවුරඟ සේනාවන් පිරිවරාගෙන ඒ වගේම තමයි තවත් භික්ෂුණීන් වහන්සේලා කිහිප නමක් ප්‍රධානෙ වෙමින් ඒ සඳහා විශේෂ කරපු රතයක් නැත්නම් ඒ ජලයේ ගමන් කරන්නට පුළුවන් වෙන ඒ රතයක් නිර්මාණය කරමින් අලංකාරවත් කරමින් ඒ සමග ශ්‍රී මහා බෝධීන් වහන්සේට අවශ්‍ය කරන උපස්ථාන කටයුතු සිද්ධ කරමින් කටයුතු කරන්නට අවශ්‍ය කරන පිරිස් දේක රාශි කරගෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව ලංකා තලයට වැඩම කරන්නට යෙදෙන්නේ. ඒ ගමන සඳහන් වෙනවා දින 7ක් දඹදිව ඉඳලා ලංකාවේ දඹකොළ පටුනට එනතෙක් දින 7ක කාල සීමාවක් ගත වුණා කියන කාරණාව සඳහන් වෙන්නට යෙදෙනවා. ඉතින් අන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව ලංකාදීපයේ තුල දඹකොළ පටුනෙන් ඊළඟට මහා පුද පෙරහැරින් යුතුව ලංකාවේ රජකර දෙවන පෑතිස් රජතුමා එය මහා බොහෝම උත්කර්ෂවත් විදියට එතුමත් ඒ අවශ්‍ය කරන රාජකීය අනුග්‍රහය ලබා දෙමින් එතුමා ඒ අනුරාධපුරයට රැගෙන ගිහිල්ලා වැඩම කරවාගෙන ගිහිල්ලා ඒ අනුරාධපුරයේ තුල රෝපණය කිරීම කටයුතු ඉන් අනතුරුව සිද්ධ කරන්නට යෙදුණා. ඒ තමයි අදටත් විරාජමානව වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඒ අපිට ලැබිච්ච ඒ ඓතිහාසික දායාදය. අනේ දායාදය බුදුහාමුදුරුවන්ගේ බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේම ළඟම රැඳී සිටිය උන්වහන්සේත් සමග වැඩ සිටිය උතුම් බෝධීන් වහන්සේගේ ශාඛාව තමයි අදටත් ජීවමානව වැඩ සිටින්නට දෙන්නේ අනුරාධපුරය තුල. ඉතින් ඒ බෝධීන් වහන්සේගේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ ආගමණය සංගමිත්තා තෙරණියගේ ආගමණය සිද්ධ වෙන්නට දුනේ මෙන්න මේ උඳුවක් පුරපසරොස්සක පොහෝ දවසක කියන කාරණාව තමයි සඳහන් වෙන්නට දෙනවා. සාහිත්‍ය මූලාශ්‍රයන් තුල ඓතිහාසික මූලාශ්‍රයන් තුල වංශ කතාවන් තුල මේ කාරණාවන් සඳහන් වෙන්නට දෙනවා. ඒ වගේම තමයි ඉන්දියාවේ තිබෙන සාංචි ස්තූපය තුල පවා මේ සඳහන් කරලා තිබෙන කැටයම් වල පවා මේ කාරණාව නිර්මාණය කරලා තිබෙනවා සකස් කරලා තිබෙනවා කියන කාරණාව සඳහන් කරන්නට දෙනවා. ඒ විද්‍යාඥයෝ පවා ඒ පරීක්ෂණ කරන පරීක්ෂකයන් පවා සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඓතිහාසික මේ වශයෙන්ුත් අනේ කාරණාව අපට අද දවසේදී වැදගත් වෙනවා. ඒ වගේම තමයි භික්ෂුණී ශාසනය මහිදාගමනියත් සමග මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනියත් සමග භික්ෂුන් වහන්සේලාගේ පැවිද්ද නිර්මාණය වෙන්නට යෙදුණා. හැබැයි ඊළඟට කාන්තාවන්ටත් අනුලා දේවිය ප්‍රධාන කොටගත් පිරිසට පැවිදි වෙන්නට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්නට උන්වහන්සේ තීරණය කළේ ඒ අනුව තමයි සංගමිත්තා තෙරණියගේ වැඩම වීමත් සමග ලාංකීය භික්ෂුණී ශාසනය ආරම්භ වෙන්නට යෙදුනෙත් මෙන්න මේ වගේ දවසක කියන කාරණාව සඳහන් වෙන්නට යෙදෙනවා. ඒ වගේම තමයි බුදු චරිතය දිහා ගත්තට පස්සේ බුදු චරිතය තුල අපිට හමු වෙනවා බුදුහාමුදුරන්ගේ දයාගසව්වන් වහන්සේලාගෙන් එක් දයාගසව්වන් වහන්සේ නමක් වන මුගලන් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය කාලසිලාවේදී සිද්ධ වෙන්නට යෙදුනේ මෙවැනි පුරපසරොස්සක් පොහෝ දවසක කියන කාරණාව සඳහන් වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ස්පර්ශය ලැබූ ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වෙන්නට යෙදෙන්නේ මේ උදුවප්පුර පසළොස්සක් පොහෝ දවස තුල. ඔන්න ඒ ඓතිහාසික වටිනාකම් වැදගත්කමකින් රාශියකින් සමන්විත වෙච්ච උතුම් පොහොය දිනය තුල තමයි මේ හැමදෙනාම අද දවසේ මේ ස්ථානයේ කේන්ද්‍ර කොටගෙන සීල සමාදානයන් වලට සම්බන්ධ වෙමින් අද දවස පුරාම මේ ස්ථානය තුල සිදුවෙන විවිධ ආගමික වත්පිළිවෙත් වලට නිරත වෙමින් තමන්ගේ ජීවිතයට පින් සිද්ධ කර ගන්නට පින් පුරා ගන්නට කටයුතු සංවිධානය කරමින් සූදානම්ව කටයුතු කරන්නට දෙන්නේ. ඒ අනුව තමයි උදෑසන කාලය තුලදී මේ සම්බුද්ධ පූජා පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා
මෙเวลාව තුලදී දීර්ඝ ලෙස අනුශාසනා කරන්නට කාල වේලාව නෙමෙයි. ඉතින් උදෑසන කාලය තුල සිල් සමාදන් කරවීම කටයුතු ඒ වගේම සම්බුදු පූජා පින්කම කටයුතු සිද්ධ කිරීම තමයි මේ වේලාවේදී තිබුණේ. ඒ නිසා තමයි පොය තිබෙන වැඩගත්කමත් එක්ක මේ කරුණු කිහිපය සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් මේ ස්ථානයේ තුලද සීලමය ගුණයන් තුර පිහිටා කටයුතු කරන මේ ඇත්තෝ වෙනුවෙන් අදුදෑසන කාලය තුල දානීය පූජා කරන්නට දිනෙහි දායකත්වය ලබාගෙන කටයුතු කරලා තිබෙන්නේ. ඒ ලංකාවේ නෙළුව ප්‍රදේශයේ ජීවත් වන දැනට කුවේටියේ සේවය කරන උපාසිකා මෑණියන් කෙනෙක් විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දියණියගේ අයෝධ්‍යා අභිසෙස් බණ්ඩාර බුලංකුලම දරුවට අවුරුද්දක් පිරීම නිමිති කරගෙන මේ උතුම් සත්කාරයේ වෙනුවෙන් මේ සීලමය ගුණයන් තුල පිහිටා කටයුතු කරන මේ අත්තු වෙනුවෙන් දානීය පූජා කරන්න අවශ්‍ය කරන ඒ අවශ්‍ය කරුණු කාරණාවන් සම්පූර්ණ කරලා දීලා තිබෙනවා තුමන් එතුමිය බලාපොරොත්තු වෙන්නට යදෙනවා මිය පරලෝ යන්නට යදුන එතුමියගේ නමින් ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්ට ඒ වගේම ඒගේ දෙමාපියන්ට ලොකු අයිය සහ මාත්මගේ පියා කියන ඒ මිය පරලෝ ගිය එතුමියගේ නමින් මිය පරලෝ ගියපු සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙමනම් මේ වෙලාවේදී මේ උදෑසන කාලය තුල සිද්ධ කරපු මේ සම්බුදු පූජා පින්කම තුල උදාහ කරගත් පින් ඒ වගේම මේ සීලමය ගුණයන් තුල බෙහිටා කටයුතු කරන මේ සිල්වතුන් උදෙසා පූජා කරන දානේ කුසලානි සංසයන්ගේ බලමහිමය තුල විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන විදියට ඒ කුවේටියේ සේවය කරන උපාසිකා මෑණියන් නමින් මිය පරලෝ යන්නට යදුන තමන්ගේ දෙමාපියන්ට ඒ වගේම තමන්ගේ සහෝදරයට එමගෙම ඒ මහත්මාගේ පියතුමා ඇතුළු ඒ පින්නතුන් නමින් වර්ග පරම්පරානුගතව මිය පරලෝ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන මියගේ සිරු ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු ඔවුන්ගේ භවගාමී ජීවිතයට මේ පින් පෙත් අනුමෝදන් වේවා මේ පින් පෙත් අනුමෝදන්ව ඔවුන්ගේ භවගාමී ජීවිතයන් වාසනාවන්ත සුඛේ සෝපත් භාවයට පත් කරගනිත්වා දුකක නම් එයි නැත මිදේවා සැපවත් ස්ථානයකට පැමිණෙත්වා සැපවත් ස්ථානයක සිටිත් නම් ඒ සපතවත් වර්ධනය කරගනිත්වා අවසන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනාම මියගේ ඥාතීන්ට පින් දෙමු ගත කියලා ඉදං මේ ඥාතීනම් හෝතු සුගිතා හුන්තු ඥාතේ ඉදං මේ ඥාතීනම් හෝතු සුගිතා හුන්තු ඥා ඉදං මේ ඥාතීනම් හෝතු සුගිතා හුන්තු ඥාතේ ඉදං මේ ඥාතීනම් හෝතු සුගිතා හුන්තු ඥාතයෝ උදා කරගත් රැස් කරගත් සිරුපින් අපි අනුමෝදන් කරමු පින් කැමැති පින් බලාපොරොත්තු වන ලෝසසොන් සුරකින සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍යෝ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අපි අනුමෝදන් කරමු සියලු පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදය විශේෂයෙන්ම අද දවසේ මේ ස්ථානයේ තුල සීලමය ගුණයන් තුල පිහිටා කටයුතු කරන මේ පින්නතුන් වෙනුවෙන් දානේ පූජා කරන්ට දෙන ඒ කුවේට්ටේ සේවය කරන උපාසිකා මෑණියන්ට ඒ වගේම ඒගේ පුංචි දියණියට අයෝධ්‍යා අභිසෙස් බණ්ඩාර බුලංකුලමේ පුංචි දියණියට දරුවට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මේ සිද්ධ කරගන්නට යදුන සිරු පින්වල ආශිර්වාදය තුල සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය තුල ඒ දියණියගේ ඉදිරි අනාගතයන් වාසනාවන්ත වේවා ඒ වගේම ඒ කුවේට්ටේ සේවය කරන එතුමිය කරන කියන සියලුම ඉරකි ආරක්ෂා කටයුතු ආදී සියලු කටයුතු සිද්ධ කර ගැනීමේදී සියලුම දෙවියන්ගේ දේව ආශිර්වාදයේ රකවරණය උදාහ කර දෙත්වා ඒ වගේම මේ පවුලේ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ දෙවි රකවරණ දේව ආශිර්වාදයේ සලසා දෙත්වා ඒ වගේම මේ ස්ථානය තුල මේ කටයුතු සිද්ධ කරන අපේ දකුණ මාධ්‍යාලයේ මේ කටයුතු සිද්ධ කරන එතුමන් ප්‍රධාන කොටගත් අපේ පියන් සර් ඇතුළු කොට ඇති මේ හැම දෙනාටම ඒ වගේම මේ සීලමය ගුණයන් තුල පිහිටා කටයුතු කරන මේ වැඩිහිටි මෑණිවරු පියවරු කුංච දරුවන් ප්‍රධාන කොටගත් ඔබ හැම දිනාගේම ජීවිතවලට යන එන ගමන බිමනේදී කරන කියන සියලු කටයුතු වලදී සියලු තැන්නිදිම සියලු දෙවි රකවරණ දේව ආශිර්වාදයේ සලසා දෙත්වා දෙවියෝත් මේ පින් අනුමෝදන්ව ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි ගාත කියලා දෙවියන්ටත් පින් දෙමු එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිසිත් එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිසිත් එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදා
सब्बे देवा अनुमोदंतु सब्बे संपत्ति सिद्धिया උදයි මේ කල පින්වල ආශිර්වාද ශක්තිය විශේෂයෙන්ම උදෑසන කාලය තුල දන් පෙන් පිරිනමන්නට ඒ දායකත්වය දරාගෙන කටයුතු කරන්නට දුන එකුවේටි සේවය කරන ඒ උපාසිකා මාතාවට ඒ මහත්මියට ඒ වගේම ඒ පුංචි දේනියට විශේෂයෙන්ම අවුරුද්දක් සැපිරෙන අයෝධ්‍යා පිසස් බණ්ඩාර බුලන් කුලම පුංචි දේනියට ඒ වගේම මේ පවුලේ හැම දෙනාගේම ජීවිතවලට අපි මේ සිද්ධ කරගත්ත පින්වල ආශිර්වාද එකතු කරමු ඔවුන් කරන කියන සියලුම කටයුතු විශේෂයෙන් මේ විදේශගතව සිද්ධ කරන රැකී රක්ෂා කටයුතු ආදී ඇතුමියගේ සාර්ථක සඵලමත් කරගන්න මේ සිද්ධ කරපු පින්කමේ අනන්ත ආශිර්වාද ශක්තිය සැලසේවා විශේෂයෙන් මේ පුංචි දියණියට ඒ දියණියගේ අනාගතයන් වාසනාවන්ත වේවා සාර්ථක වේවා ඒ දියණියටත් සිළු දෙවියන්ගේ දෙවි රැකවරණ දේව ආශිර්වාදයේ සැලසේවා ඒ වගේම පවුලේ හැම දෙනාටමත් නිදුක් භාවයේ නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා ඒ දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නට දුන් උදැසන දන්පැන් පිරිනමන්ට දායකත්වයේ ලබා දීලා කටයුතු කරන එකුවේටි සේවය කරන එතුමිය ප්‍රධාන කොටගත් ඒ හැම දිනාගේම ජීවිතවලට සෙතක් සාන්තියක් යහපතක් උදා වේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට දෙමු. ඒ වගේම මේ ස්ථානය තුල මේ සීලමය ගුණයන් තුල පිහිටා කටයුතු කරන අපි උපාසක මෑණිවරු ඒ වගේ මේ තරුණ දරුවන් ප්‍රධාන කොටගත් ඔබ හැම දිනාටම ඒ වගේ මේ කටයුතු සංවිධානය කරන අපේ දරුණු මාධ්‍ය ජාලයේ ඒ එතුමන් ප්‍රධාන කොට निवन्वबोधेम පාරමී ධර්මයක් බවටම පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකේ දීගායුකෝ භව අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පත්ති सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिज्जतु साधु साधु अब दिनाटम तिरुवन सरणाई ලිංකිකට අපි කරගෙන ගියපු මේ වැඩසටහන් තව තවත් වඩාත් විධිමත්ව කරගෙන යාම සඳහා ශක්තියක් ධෛර්යයක් ලබා දෙන කියලා තමයි අපි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට ඔබගෙන් අපි ඉල්ලා සිටින්නේ।